අදත් ඔබ මේ එක්වන්නේ සිරිලක වැඩිම පිරිසක් දහවලේදී ඇත්ත දැනගන්න ලයිව් ඇට් 12 සමගින් සුපුරුදු පරිදිම අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම ෆාතිමා නස්රින් අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල කතරගම සිද්ධියට අතරංගුටගත් පිරිස දැඩි අපකොන්දේසි මත මුදා හැරේ දරුදු දෙනාට බරපතල තුවාල සිදු කළ පියෙකු එල්ලී සිය දිවි හානි කර ගනී සිංගප්පූරු අගමැතිගේ සංචාරයේ හේතුවෙන් කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක් කාබුල් ප්‍රහාරෙන් මියගිය ගණන තවත් ඉහළයයි කතරගම ප්‍රදේශයේ ඇතිවුණු කලහකාරී තත්ත්වයක් සමගින් පුත්කලයන් 58 දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා. මේ පුත්කලයන් 58 දෙනා දැඩි අපකොන්දේසි මත මුදා හැරීමට තිස්සමාරම මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට කතරගම ප්‍රදේශයට විශේෂ ආරක්ෂාව යොදවා ඇති අතර මෙවැනි ප්‍රදේශයේ සාමාන්‍ය විදියට ජන ජීවිතය ගතවන බවයි අප වාර්තාකරුවන් සඳහන් කරේ. පොලිස් අනනුතකා දහවනේ වූ බව පැවසෙන යතුරුපැදියකට පොලිසිය වෙඩි තබා තිබුණේ පසුගිය සෙනසුරාදා රාත්‍රියේ 11ට පමණයි. මේ වෙඩි ප්‍රහාරයෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මරණයට පත් වූ අතර එහි ගමන්ගත් අනෙක් පුද්ගලයා දිවි බේරා ගැනීමට සමත් වුණා. අපි පාටියකට ගිහිල්ලා ආවේ. පාටියකේ බොන්න තිබුණා. මගේ සයිකලේ මම ප්‍රාදේශ සභාවක ලොක් කළා දාලා තිබුණා. මං එක් ගන්නවා පිටකන්ද පාට යන හන්දියේ ඉඳලා පොලිසියෙන් අපිට ටෝච් එක ගන්න නැවතුවා නවත්තලා බයික් එක ස්ටෑන්ඩ් එක ගන්න ඕනේ මමත් දැස්ස බයික් බයිනකොටම වෙඩි දීවුවා සිදියෙන් ප්‍රකෝප වූ පිරිස් කතරගම පොලිසියටද ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉන් පොලිසියේ නාමපුවරුව ඇතුළු දේපළවලට හානි සිදුව තිබුණා තත්ත්වයේ පාලනය කිරීම සඳහා අවස්ථා දෙකකදී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළා උණුසුම් තත්ත්වය අතරතුරදී ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් 59 දෙනෙකු කතරගම පොලිසිය මගින් අත්අඩංගුවටගත් අතර ඉන් බලවයස්කාර දැරියක් පසුව පොලිසිය මුදා හැර තිබෙනවා අත්අඩංගුවටපත් අය අතර කාන්තාවන් 15 දෙනෙකුද වනවා ඊයේ රාත්‍රියේ මෙම පිරිස තිස්සමහරම වැඩබල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළේ අයුතු ජනරාශිය මාර්ග වසා ජනතාවට හිරිහැරවන පරිදි කටයුතු කිරීම සහ කලහකාරී ලෙස හැසිරීම යන චෝදනා මතයි එහිදී අත්අඩංගුවටගත් සැකකරුවන් රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. ලබන ඉරිදා ඇතුළු සෑම මාසකම අවසන් ඉරිදා දින කතරගම පොලිසියේ පෙනී සිටීම දින 3ක් යනතුරු මෙවැනි විරෝධතාවලට සහභාගී නොවීම යන ඇප කොන්දේසි මත ඔවුන් මෙලෙස මුදා හැරීමටයි වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. පොලිසිය මෙහිදී සඳහන් කළේ පොලිසියේ දේපළවලට හානි කිරීමට සම්බන්ධ තවත් පිරිසක් පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි. මේ අතර වෙඩි තැබූ බව පැවසෙන පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවටගත් පොලිසිය ඔහු තිස්සමහරම මහේස්ත්‍රාත්වරයා වෙත ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. එමෙන්ම පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා තිබෙනවා. පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත්ව ඇත්තේ කතරගම නාගාවීදියේ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි එක් දරුපියෙක්. ඔහුගේ දේහය ඊයේ රාත්‍රියේ නිවසට රැගෙන එනු ලැබුවා. පළත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද උදැසන ආරම්භ වුණා. ඒ අනුව මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ පොලිස් ස්ථානවල රාජකාරී කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අද හිමි වෙනවා. ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු අද උදැසන 8:30ට ආරම්භ වුණා. අද පස්වරු 4:15 දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවනවා. දිවිනපුරා පොලිස් ස්ථාන රැසක තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද උදැසන මෙලෙස සිදු කෙරුණා. මෙතිවන නිරීක්ෂණ සංවිධානයේද අධීක්ෂණ කටයුතු සඳහා පැමිණ සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පළාත් පාලන ආයතන 341කට අදාළ 556,000 සුදුසුකම් ලබා තිබෙනවා. එහිදී තැපැල් ඡන්ද හිමියන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්.
එම සංඛ්‍යාව 67000ක් වන අතර මීළඟට වැඩිම තැපැල් ඡන්ද දායකින් සිටින මහනුවර තැපැල් ඡන්දයේ ප්‍රකාශ කිරීමට 48000ක් සුදුසුකම් ලබා සිටිනවා. ඒ අනුව මෙතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා පොලිස් ස්ථානවල රාජකාරී කටයුතු කරන රාජ නිලධාරීන්ට තැපැල් ඡන්දයේ භාවිත කිරීමට අද අවස්ථාව හිමිවනවා. මෙතිවරණ රාජකාරී කටයුතුවල නිරත වන සෙසු රාජ නිලධාරීන්ට ඡන්දයේ භාවිත කිරීම සඳහා මේ මාස 25 සහ 26 යන දෙදින වෙන් කර තිබෙනවා. මේ අතර නිල ඡන්ද පත්‍රිකා බෙදා දීමේ විශේෂ දිනයක් ලෙස මේ මාස 28 වෙනිදා නම් කර ඇති අතර ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදා දීම පෙබරවාරි 3 වෙනිදා වන විට අවසන් කිරීමටද සැලසුම් කර තිබෙනවා. තෙදින නිල සංචාරයක් සඳහා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලොง මහතා අද සවස දිවයිනට පැමිණීමට නියමිතයි. එතුමන්ගේ පැමිණීම වෙනුවෙන් කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල අද සවස විශේෂ රථවාහන සැරසුමක් ක්‍රියාත්මක වීමටත් නියමිතයි. සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයෙකු මෙරට සංචාරයක නිරත වන්නේ වසර 13කට පසුවයි. අද දිනේ දිවයිනට පැමිණෙන සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ජනවාරි 24 වෙනිදා දක්වා මෙරට රැඳී සිටිනවා. හෙට උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුල සහිතව ඔහු පිළිකෙනීමට සැලසුම් කර තිබෙනවා. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් කිරීමටද නියමිතයි. මෙම සංචාරය තුළදී ලී සියෙන් ලොง මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත අතර දිනටේ ව්‍යාපාරිකින් සහ ආයෝජකින් සහභාගී වන ව්‍යාපාරික සංසදයකටද සහභාගී වීමට නියමිතයි. සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම වෙනුවෙන් අද දිනේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව අද පස්සරු 4:20 මෙරටට පැමිණෙන අග්‍රාමාත්‍යවරයා කටුනායක ගුවන්තොට පොලිස් සිට කැලණිපාලම, බේස්ලයින් පාර, බොරැල්ල මන්සන්දිය, හෝටන් පෙදෙස, පුස්තකාල වටරවුම, ලිබර්ටි වටරවුම, ගාලුපාර ඔස්සේ ශැංගිලා හෝටලේ වෙත ගමන් කිරීමට නියමිතයි. එමෙන්ම 24 වෙනි දින ඔහු පාර්ලිමේන්තුව වෙත ගමන් කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක වනවා. සිවුදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි නේපාල යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් රාජේන්ද්‍ර චෙත්‍රි මහතා අද දිවයිනින් පිටත්ව යාමට නියමිතයි. ඒ මහතා දිවයිනේ රැඳී සිටි කාලය තුළ ආරක්ෂක අංශ ප්‍රධානීන් කිහිප දෙනෙක්ම හමු වී තිබුණා. නේපාල යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් රාජේන්ද්‍ර චෙත්‍රි මහතා සිවුදින නිල සංචාරයක් සඳහා පසුගිය බ්‍රහස්පතින්දා දිවයිනට පැමිණියා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී නේපාල යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා පිළිගනු ලැබුවේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් අමල් කරුණාතිලක මහතා විසින්. අනතුරුව යුද හමුදා මූලස්ථානයේදී පැමිණි නේපාල යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා පිළිගනු ලැබුවේ යුද හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා විසින්. කඳවුරු මුරේ පිරිනැමීමෙන් අනතුරුව යුද හමුදා සම්මාන මුරයක්ද එතුමා වෙත පිරිනැමුවා. ඉන් අනතුරුවයි නේපාල යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් රාජේන්ද්‍ර චෙත්‍රි මහතා, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමු වුණේ. මේ අතර නේපාල යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේද සංචාරයක නිරත වී තිබුණා. මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂන්ත රාජකුරු මහතා විසින් නේපාල යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා පිළිගනු ලැබුවා. එහිදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බටපිරිස් විසින් එතුමාට සම්මාන ආචාර මුරයක්ද පිරිනමා තිබුණා. තවත් දේශීය පුවත් කිහිපයක් දකිමු මේ විරාමයෙන් අනතුරුව. අපි දැන් සූදානම් ඔබව දියයට ගුහාවකට රැගෙන යන්න. මෙක්සිකෝවෙන් ලොව දිගම දියයට ගුහාව සොයාගෙන තිබෙනවා. ඒ පිළිබඳව අද දවසේ වැඩසටහනින් විකාශය වුණු වාර්තාවක් වෙතයි මේ අවධානය. නැගෙනහිර මෙක්සිකෝව ආශ්‍රිතව සොයාගැනුණු ලොව දිගම දිය යට ගුහාව දිගින් කිලෝමීටර 347ක් වන බවයි පැවසෙන්නේ.
නැගෙනහිර මෙක්සිකෝවේ විශාල ගුහා දෙකක් එකිනෙකට බද්ධ වීමෙන් මෙය නිර්මාණය වී තිබෙනවා. මීට පෙරද මෙම ප්‍රදේශය ආශ්‍රිතව කිලෝමීටර 270ක දිගින් යුත් ඉතා දිගු ගුහාවක් සොයා ගෙනුණු බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. දහසේවන සියවසේදී ස්පාඤ්ඤයට යටත්වීමට පෙර පැවති බව කියන මායා ශිෂ්ටාචාර යුගය දක්වා විහිද යන එම යුගයට අයත් උපාංග පවා මෙම දිය යට ගුහාව තුළ දැකිය හැකි බවත් වාර්තා වනවා. මායාවරුන්ගෙන් පැවතෙන්නන් තවමත් එම ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන බවට විද්‍යාඥයන් විශ්වාසය පළ කරන අතර මේ නවතම සොයා ගැනීමත් සමගම මායා ශිෂ්ටාචාර යුගයේ ජීවත් වූ මායාවරුන් පිළිබඳව තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකිවනු ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ. ඒ අනුව ලොව පුරාතන යුගයේ ජීවත් වූ ආදී ජන සංස්කෘතියක ඉතිහාසය මතු කරන සාධක බොහොමයක් නුදුරේදීම ලොවට අනාවරණය වනු ඇති බවයි වාර්තා වන්නේ. තියුණු ආයුධයකින් තමන්ගේ දරුවන් දෙදෙනාට පහර දී සියදිවි විනාසාගත් පියෙකු පිළිබඳ තොරතුරක් මිහින්තලේ ප්‍රදේශයෙන් වාර්තා වනවා. වාර්තාවන ආකාරයට මේ පුද්ගලයා වයස අවුරුදු 42ක් වන හමුදා සෙමලේ. මිහින්තලේ වෙරුප්පන් කුළුම ප්‍රදේශයෙන් නිවසක මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවුණේ ඒ රාත්‍රිය 8ට පමණයි. හමුදා කඳවුරින් නිවරු ලබා නිවසට පැමිණි මෙම පුද්ගලයා බිරිඳ සමග ඇති කරගත් ආරවුලක් දුරදිග යමින් තම දරු දෙදෙනාට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. මෙහිදී දරු දෙදෙනා තුවාල ලබා ඇති අතර බිරිඳ පැමිණ දරු දෙදෙනා රැගෙන සැමියාගෙන් මිදී පලා ගොස් ඇති බවයි පැවසෙන්නේ. කැපුම් තුවාල සහිතව තුන් හැවිරිදි පිරිමි දරුවා සහ හය හැවිරිදි දැරිය මේ වන විට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා. තම දරුවන්ට පහර දීමෙන් අනතුරුව එම යුද හමුදා සෙබලා නිවස පිටුපස ගසක එල්ලී සියදිවි හානි කරගෙන තිබෙනවා. මෙසේ සියදිවි හානි කරගෙන ඇත්තේ මුලතිව් උදයර් කට්ටිකුළම යුද හමුදා කඳවුරේ පොදු සේවා බලකායේ සෙබලෙකු ලෙස සේවය කරන 42 හැවිරිදි දෙදරුපියෙක්. බිරිඳ පොලිසියට පවසා ඇත්තේ සැමියා බීමතින් පැමිණ දරු දෙදෙනාට තියුණු ආයුධයකින් පහර දුන් බවයි. අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන දරු දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. සිද්ධිය වූ ස්ථානයට පැමිණි අනුරාධපුර මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරනු ලැබුවා. පුත්තලම යාපනය සහ වීරකැටිය යන ප්‍රදේශවල සිදු කළ පහරදීම් වලින් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පුත්තලම තිල්ලඩිය ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කර තිබුණේ තියුණු ආයුධයකින් පහරදීමෙන්. පුත්තලම තිල්ලඩිය ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ විශ්‍රාමික කාන්තාවක් ඝාතනය කර ඇති බවට ඥාතියෙකු ලබා දුන් තොරතුරකට අනුව පුත්තලම පොලිසිය එම ස්ථානයට ගොස් තිබුණා. එහිදී දැකගත හැකි වූයේ වයස අවුරුදු 60ක් පමණ වන මෙම කාන්තාව සිය නිවසේ මුළුතැන්ගේ තුළ ගෙල කපා ඝාතනය කර ඇති බවයි. ඊ රාත්‍රියේ එම ස්ථානයේදී මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළා. අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා මෘත ශරීරය පුත්තලම රෝහලට රැගෙන ගොස් තිබෙනවා. මෙම කාන්තාව ජීවත් වූ නිවස ආසන්නයේ තිබී පාපැදි දෙකක්ද පොලිස් භාරයට ගැනුණා. සිද්ධිය පිළිබඳව පුත්තලම පොලිසිය මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙනවා. විදේශ සහ ක්‍රීඩා පුවත්වලට පෙර අපි අලිත් මද විරාමයක් ලබා ගන්නවා. දැන් විදේශ පුවත්. ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයකට ඊයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් ඇති බවයි නවතම විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. මියගිය පිරිස අතරින් 14 දෙනෙකු විදේශිකයින් වෙන අතර සෙසු සෙව් දෙනා ඇෆ්ගනිස්තාන ජාතිකයින් බවත් වාර්තා වනවා. ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි සංචාරක හෝටල් අතරින් ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයට හිමිවන්නේ වඩාත් සුවිශේෂී ස්ථානයක්.
සංචාරක ආකර්ෂණීය වැඩි වශයෙන් දිනාගත් මෙම හෝටලයට ලොව නන්දිසින් සංචාරකීන් පැමිණෙන බවයි වාර්තා වන්නේ. මේ නිසාවෙන්ම කාබුල් නුවර පිහිටි සංචාරක හෝටල් වෙත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බවට මීට පෙර අවස්ථා කිහිපයකදීම එරට ආරක්ෂකංශ අනතුරු අඟවා තිබුණා. එවැනි වටපිටාවක් තුළ ඊයේ දිනේදී කාබුල් නුවර පිහිටි මෙම ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය බොහෝ දිනාගේ වැඩි අවධානයට ලක් වුණා. හෝටලේ සිටි ආරක්ෂකංශ සාමාජිකයින්ට වෙඩි තබා ඊට ඇතුළු වූ ආයුධ සන්නද්ධ පිරිසක් එහි අවන්හලට ඇතුළු වී එහි සිටි සංචාරකයින් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින්ට නොනවත්වා වෙඩි ප්‍රහාර එල්ල කර තිබූ බවයි වාර්තා වුණේ. කෙසේ වෙතත් සිද්ධිය සැලවූ වහාම හෝටලේ තුළට ඇතුළු වූ ආරක්ෂකංශ සාමාජිකයින් පැය 12කට ආසන කාලයක් මුළුල්ලේ අදාළ ත්‍රස්ත සාමාජිකයින් සමග මෙහෙයුමක නිරත වී තිබෙනවා. එහිදී සන්නද්ධ ත්‍රස්ත සාමාජිකයින් තිදෙනෙකු ඇෆ්ගනිස්තාන ආරක්ෂකංශ සාමාජිකයින් අතින් මියගිය බවයි වාර්තා වුණේ. එමෙන්ම හෝටලේ තුළ සිරවී සිටි 160ක පමණ පිරිසක මුදා ගැනීමටද ආරක්ෂකංශ සාමාජිකයින් සමත්ව තිබුණා. මේ අතර හෝටලය කැරලිකරුවන් විසින් වටකිරීමත් සමගම එහි ඉහළ මහලේ සිටි නේවාසිකයින් ඇඳ ඇතිරිලි යොදා ගනිමින් හෝටලේ කවුළු මතින් පිටතට පැමිණෙන ආකාරය දැක්වෙන දර්ශන ඇෆ්ගන් මාධ්‍ය අන්තර්ජාලය වෙත නිකුත් කර තිබුණා. මේ අතර අධිආරක්ෂිත ප්‍රදේශයක පිහිටි මෙම හෝටලයට ආයුධ සන්නද්ධ පිරිසක් පැමිණියේ කෙසේද යන්න ගැටලුවක් බවයි ඇෆ්ගන් බලධාරීන් පවසන්නේ. දැන් ක්‍රීඩා පුවත්. ඔස්ට්‍රේලියාව සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තවත් තරඟ දෙකක් ඉතිරිව තිබේදී ජයග්‍රහණය කරන්නට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ පැවති තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීමත් සමගයි. තරගයේ කාසියවාසිය දිනාගත් ඔස්ට්‍රේලියා නායක ස්ටීව් ස්මිත් පළමුව පඳුර පහර දීමට එංගලන්තයට ආරාධනා කළා. ඒ අනුව ඔවුන් පඳුර පහ අවසානයේ කරළු 6ක් දෙවි රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 302ක්. නායක ඔයින් මෝගන් ලකුණු 41යි. එංගලන්තයේ ලකුණු 300 සීමාව කරා රැගෙන ගියේ 7 වැනි කඩුලට නොමිදුණු ලකුණු 113ක සමතතාව ගොඩනැගු ජොස් බට්ලර් සහ ක්‍රිස් වෝක්ස්. සුපිරි ඉනිම ක්‍රීඩා කළ ජොස් බට්ලර් පන්දු 83කින් නොදෙවි ලකුණු 100ක් රැස් කළා. ඔහුගේ ඉනිම 4/6කින් සහ 6/4කින් වර්ණවත් වුණා. ක්‍රිස් වෝක්ස් නොදෙවි ලකුණු 53ක් රැස් කළේ පන්දු 36කදී. ජොස් හෙසල්වුඩ් ලකුණු 58කට කඩුලු දෙකක් බිඳ හෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවර 50 අවසානයේ කඩුලු 6ක් දෙවි රැස් කර ගැනීමට හැකිවනේ ලකුණු 286ක් පමණයි. ඒරොන් ෆින්ච් ලකුණු 62යි. මිෂෙල් මාෂ් ලකුණු 55ක් සහ මාකස් ස්ටොයිනර්ස් ලකුණු 56ක් රැස් කළා. පන්දු එීමේදී මාක් වුඩ්, ක්‍රිස් වෝක්ස් සහ ආදිල් රචිත් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා. තරගයේ වීරයා ජොස් බට්ලර්. මේ අනුව එංගලන්තයේ තරඟ 5කින් සමන්විත එක්දින තරගාවලිය තරඟ 3ට බිඳුවක් ලෙස ජයගත්තේ තවත් තරඟ දෙකක් ඉතිරිව තිබේදී. ඔහුට මෙම අදියර 14 නිමා කරන්නට ගත වූ කාලය පැය 43 විනාඩි 6 තප්පරයක්. වෝල්කන ඩකා මෝටර් රැලියේ යතුරුපැදි අංශයේ ජයගත් පළමු අවස්ථාව මෙයයි. දෙවන ස්ථානයේ කෙවින් බිනාවිඩස් දිනා ගනිද්දී තුන්වැනි ස්ථානයේ හිමි කරගත්තේ ඔස්ට්‍රේලියාවේ ටෝබි ප්‍රයිස්. අවසන් අදියරේ මෝටර් රථ අංශය ජය ගන්නට දකුණු අප්‍රිකාවේ ගිනියල් ඩිවිලියස් සමත් වුණා. මෙවර ඩකා මෝටර් රැලියේ සමස්ත මෝටර් රථ අංශය ජයගත්තේ ස්පාඤ්ඤයේ කාලෝ සයින්ස්. සයින්ස් මෙම ශූරතාව දිනාගත් දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර ඔහු 2010 වර්ෂයේදී මෝටර් රථ අංශය ජයගත්තා. සයින්ස් ටර්ම් මෙම අදියර 14 නිමා කරන්නට පැය 49යි විනාඩි 16යි තප්පර 18ක කාලයක් ගත වුණා. දෙවන ස්ථානයේ කටාර් දේශයේ නසර් අල්ලාටියා දිනාගත් අතර තුන්වැනි ස්ථානයේ හිමි කරගත්තේ දකුණු අප්‍රිකාවේ ගිනියල් ඩිවිලියස්. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා. මම ෆාතිමා නස්රින්. මම සජිත් රණසිංහ. අපි අලිත් හමු යමු අද රාත්‍රියේදී live@7 තුලින්. සුබ දවසක්.